रवि सुप्र किटे ब्रिटानिया रहस्य परीक्षक कथा मालाव लोकित परीक्षण दातर वाले कोटस अवसाने අපට දෙනුම් වී තිබුණේ සාක්ෂි දීම සඳහා බ්‍රහස්පතින්දාට උසාවියට එන ලෙසයි බ්‍රහස්පතින්දා දිනිය පැමිණියේ අපි සාක්ෂි විමසීමක් නොකිරෙනි ඊට හේතුව වූයේ මෙම නඩු විභාගය ඉහළ උසාවියේ විනිශ්චයකාරතුමෙකු විසින් බාරගෙන තිබීමයි ජේෆර්සන් හොප්ට එරෙහි නඩුවේ යුක්තිය නිසි ලෙස පසඳලීම සඳහා ඔහු विनिश्चकार वरुण सदुम्लत मंडलयात इदिरेट पेमिनेवीमट तीरने किरने केसे वितत पसुदा उदे जेफर्सन होप ओगे सिरमित्री बिमवतिर सिटिनु दक्नटले बिने ओगे मुहुने हुए शांत सिनावकिने महा दमनी वो एनिरुस्मिय पुपुरायामें ओ मरनेट पत्वी सिटिये मे मरने गन लेस्ट्रेटाई ग्रेक्सेंटाई हरियट केंत्यावे होम्स कीवी पसुदा सेंदेवी अप कथा बहे ये दी सिटिये दी ऐ तीन सिर करो अलग नी म एगोल्लांगे हपंक मक्केला पुवत पत्तुलेन महाप्रचारयक् लबेन्नी नडु विभागेट गन्नु नम्ने इवनाट ओ अलग नी मट ए दिन्नगिन मालुकु प्रयोजनयक् वुणा कियला मं हितन्ने मम कीवेमि ඒ අංශෙත් මේ ලෝකේ ඔබට කරන්න පුළුවන් වැඩ කොටස බොහොම සුළුයි මිත්‍රයා. හෝම්ස් කීවේ කලකිරීමිනි. වඩාත්ම වැදගත් වන්නේ ඔබට මුකුත් කරන්න බැරි වුණත් ඔබ මේ දේවල් කළා කියලා මිනිසුන්ට ඒත්තු ගන්නන්න තියෙන හැකියාවයි. ඒකට කමක් නැහැ. මම මිතික් කළ පරීක්ෂණවල මේ තරම් සිද්ගන්න සුළු එකක් ලැබුණු බවට මතකයක් නැහැ. බොහොම සරල පරීක්ෂණයක්. නමුත් හරිම වැදගත් කාරණා කීපයක් තිබුණා. සරල මට එකවරම ඇසිනේ. ඇත්තෙන්ම ඒක සරල ගැටලුවක් කියනවා මිස සංකීර්ණ එකක් කියන්න අමාරුයි. ෂර්ලොක් හෝම්ස් කීවේ මා පුදුමයට පත්වීම ගැන සිනාසෙමිනි. ඒක කොයිතරම් සරල ගැටලුවක්ද කියන එක ඔප්පු වෙනවා මෙන්න මේ කාරණාවෙන්. මං ප්‍රයෝජනීයට ගත්තී බොහොම සාමාන්‍ය නිරීක්ෂණ කීපයක්. ඒවා උපයෝගී කරගෙන නිගමන කීපයකට පැමිණියා. ඊළඟට ඒ නිගමනවල උදව්වෙන් බාහිර උදව්වක් නැතුව ගැටටුව මං විසඳුවා. දින 3ක් ඇතුළත අපරාධකාරයවත් අත්අඩංගුවට ගත්තා. ඒක ඇත්තයි. මම කීවෙමි. මම මේ දේ ගැන ඔබට කලිනුත් කිව්වා. අපට ලැබෙන යම් හෝඩුවාවක් අසාමාන්‍යයි කියමුකෝ. ඒක අපේ පරීක්ෂණයේ ඉදිරියට යෑමට බාධාවක් නෙවෙයි. ඒක අපට මහා පහසු ගෙරීමක්. මෙවැනි ගැටලුවක් විසඳන්න යොදාගත යුතු ක්‍රමය මම ඔබට කියන්නම්. මෙන්න මෙහිමයි. අප පටන් ගන්න ඕනේ අවසන් සිදුවීමෙන්. ඊළඟට කරුණු ඉදිරිපත් කරමින් අපි ආපස්සට යා යුතුයි. ඒක බොහොම කාර්යක්ෂම ක්‍රමයක්. ඒ වගේම පහසුයි. ඒ වුණාට හුඟ දෙනෙක් ඒ ක්‍රමය යොදා ගන්නේ නැහැ. හේතුව මේකයි. එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී අපි තර්කානුකූලව ගමන් කරන්න ඉදිරියට. ඒ නිසා ආපසු ගමන් කිරීමේ ක්‍රමය අපට අමතක වෙලා යනවා.
දොස්තර මහත්තයා කරුණු සංශ්ලේෂණය මගින් ගැටලුවක් විසඳන්න පුළුවන් අය 50 දෙනෙක් ඉන්නවා නම් කරුණු විශ්ලේෂණය මගින් විසඳන අය ඉන්නේ එක්කෙනයි ඔබ කින කිසි දෙයක් මට තේරුම් ගන්න බෑ මම කිවිමි මං දැනගත්තා ඔබට මේක තේරුම් ගන්න අමාරු වෙන බව කෝ බලන්න මේක ඔබට ලිහිල්ල තේරුම් කර දෙන්න පුළුවන්ද කියලා මෙහෙම හිතමු එකිනෙකට සම්බන්ධ යම් කිසි සිදුවීම් ගණනාවක් සිදු වෙගෙන යන ආකාරයට හෙළි වෙනවා එතකොට ඒන් ඇතිවෙන අවසාන ප්‍රතිඵලය මොකක්ද කියන එක බොහොම දෙනෙකුට කියන්න පුළුවනි ඔන්නේ සිදුවීම් සියල්ල ඔවුන්ගේ මනසට ඇතුළු කරනවා ඒවා තර්ක විතර්ක වලට ලක් කරනවා එතකොට ඔවුන්ට පුළුවන් අවසන් නිගමනයකට එන්න එහෙම නේද නමුත් ඔබ දන්නවා අතලොස්සක් අය ඉන්නවා ඔබ දෙන්න ඔවුන්ට අවසන් ප්‍රතිඵලයක් ඔවුන් ඒක ආපස්සට ගිහින් තර්කානුකූලව හිතලා ඔබට කියාවි ඒදී පියවරෙන් පියවර සිදුවන ආකාරය අන්න ඒකට තමා මං කිව්වේ විශ්ලේෂණාත්මකව විසඳීම කියලා දැන් මට තේරෙනවා මේ පරීක්ෂණයත් ඒ වගේ එකක් කියන්න පුළුවනි ඔබට දීලා තියෙනවා අවසන් ප්‍රතිඵලය එතකොට ඔබේ මනසින් ඔබ හැමදයක්ම සොයාගෙන යන්න ඕන මං කරුණු ගොඩු කළ ආකාරයේ විවිධ පියවර මං ඔබට පෙන්වා දෙන්නම් අපි මුලින්ම පටන් ගමු අපි බෙන්ස්ට් පාරේ අර ගෙදරට ගියේ පයින් එක එක්කිනාගේ අදහස් යෝජනා සිතුම් පෙතුම් කිසිවක් මගේ ඔළුවේ තිබුණේ නැහැ මං මුලින්ම පරීක්ෂා කරගෙන ගියේ නිවස වෙත වැටි තිබුණු පාර අශ්වකරත්වයක් ඒ පැමිණි ලකුණු මාදුටුවා ඒක පෞද්ගලික එකක් නෙවෙයි කුලීරයක් ඒ මොකද රෝදවල පළල අඩුයි පෞද්ගලික රතවල රෝද පල්ලින් වැඩි ඊළඟට මං ගෙවත්තේ ඉදිරියට ඇවිදගෙන ගියා එහි පොළොව මැටි සහිත පොළොවක් ලාංඡන ඉතා හොඳට සලකුණු වෙනවා සැකයක් නෑ ඔබට නම් ඒතන පෙනින්න ඇත්තේ මහා ගොඩක් අය පෑගිලා මඩ ඇවිස්සුළු මඩ ගොහුරක් වැටියට නමුත් හොඳින් පුහුණු කළ මගේ දැස්වලට ඇයි හැම ලකුණකින්ම යමක් දැනගන්න ලැබුණා අපරාධ පරීක්ෂණ විද්‍යාවේ එක් ප්‍රධාන වැදගත් අංශයක් නොසලකා හැරලා තියෙන්නේ ඒ තමයි අඩි සටහන් පිළිබඳ අධ්‍යයනය වාසනාවකට වගේ මං හැමදාමත් අඩි සටහන් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා මං ඊගෙන කොයිතරම් පරපුරුද්දක් ලැබලා තියෙනවද කිව්වොත් අඩි සටහන් දුටු වහාම කාරණා රාශියක් මගේ හිතේ පහළ වෙන්නේ ඉබේටම උත්සාහයක් නැතුව පොලිස් පිටියන්ගේ බූට් සපත්තු අඩි මං දුටුවා නමුත් ඒ වාට කලින් මේ ගෙවත්තට ආ මහත්තුරු දෙන්නෙකුගේ අඩසටහන් මම නිරීක්ෂණය කළා. ඔවුන් කලින් ආ බව කියන්න හරි පහසුයි. ඒ මොකද පොලිස් බටයන්ගේ අඩසටහන් වලින් පොඩි වී මැකී ගොස් තිබුණා. ඔන්න එතකොට තමයි මගේ දම්වැලි දෙවනි පුරුක හැදුනේ. රාත්‍රියේ පැමිණි අමුත්තන් ගණන දෙකයි. එක්කෙනෙක් බොහොම උස කෙනෙක්. එක් පීවරක දිගමැනීමෙන් මං ඒක හොයාගත්තා. අනෙක් තැනැත්ත බොහොම අලංකාරව ජේතුවට අඳිර පළඳින කෙනෙක්. ඒ පාසලකුණු කුඩායි. වැදිලා තිබුණේ හොඳ වර්ගයේ බූට් සපත්තු කුට්ටමකින්. ගෙදරට ඇතුළු වුණාම මම අන්තිමට කළ නිගමනය නිවැරදි බව ඔප්පු වුණා. හොඳ වර්ගයේ බූට්ස් පැළඳි මිනිහා මං ඉදිරියේ බිම. එහෙනම් මේ මිනී මැරුම කරලා තියෙන්නේ උසින් වැඩි පුද්ගලයා. ඒක මිනී මැරුමක් නම් මලසිරුරේ කිසිම තුවාලයක් තිබුණේ නැහැ. නමුත් එහි මුහුණෙන් ප්‍රකාශ වුණු හැඟීම් වලින් මා දැනගත්තා එක් කරුණක්. ඒ තමයි තමන්ට අත්වන ඉරණම ගැන මිය ගිය තැනැත්තා දැන සිටි බව. හෘදයාබාධයකින් හෝ වෙනත් යම් කිසි ස්වභාවක හේතුවක් නිසා
ක්ෂණිකව මරණයකට පත් වන අයෙකුගේ මුහුණේ මේ වගේ බීතිකට පත් ලක්ෂණ දකින්න ලැබෙන්නේ නැහැ. මලසිරුරේ දිතුල් ප්‍රදේශයේ මං ආග්‍රහණය කර බැලුවා. මට දැනුනේ යම්තම් ඇඹුල්ලුණු ගඳක්. ඒකින් මට තේරුම් ගත හැකි වුණා මේ පුද්ගලයාට බලින් වස දීමින් මරණය සිදු වී ඇති බව. ඊළඟට මගේ සිතට නැගුණු ප්‍රශ්නය මේ පුද්ගලයාට බලින් වස දුන්නේ ඇයි? එහෙනම් දෙන්න ඇත්තේ ඔහු සමග තිබූ කිසියම් වෛරයක් නිසා. මලසිරුරේ මුහුණේ ප්‍රකාශ වුණු බීතින් ඒ බව තහවුරු වුණා. මම මේ නිගමනයට පැමිණියේ බැහැර කිරීමේ න්‍යාය මත. වෙන නොයෙක් නොයෙක් ආකාරවල උපකල්පනී වලට ඇවිත් ඉදිරියට යන්න පුළුවනි. නමුත් මේ දකින්න තිබෙන සිදුවීම් හා සාධක සමග ගලපද්දී ඒ හැම උපකල්පනයක්ම බිඳ වැටෙනවා. අපි ටිකින් ටික ඉදිරියට යද්දී අර නොගැලපෙන සෑම උපකල්පනයක්ම බැහැර වෙනවා. එතකොට ඉතිරි වෙන්නේ මේක විතරයි. ඒක තමයි බැහැර කිරීමේ න්‍යාය. මේ බලෙන් විශේෂපෙවීම කිසි කලෙක අහලා නැති පුදුමාකාර ක්‍රමයක් කියලා හිතන්න එපා. මේක අපරාධ ඉතිහාසයේට අලුත් දෙයක් නෙවෙයි. ඔඩෙසාවේ ඩොල්ස්කි මිනි මැරුම, මොන්ට් පේලියෙහි ලෙටුරියර් සිද්ධිය විශ්වවිද්‍යාඥයෙකුගේ මතකයට නිතරින්ම එන හොඳ උදාහරණ දෙකක්. ඊළඟට මතුවෙන ප්‍රධානතම ප්‍රශ්නය තමා, ඇයි මෙහෙම දෙයක් කළේ? මේක මුදල් හෝ වටිනා දෙයක් පැහැර ගැනීමට කළ දෙයක් නොවන බව පැහැදිලි. ඒ මොකද අපරාධකාරයා කිසිවත් හොරකම් කරගෙන නොතිබුණු නිසා. එහෙනම් මේක දේශපාලන කටයුත්තක්ද නැත්නම් කාන්තාවක්ද? ඒක තමයි මට පතුණු ප්‍රශ්නය. පළමු වෙනි එකට වඩා මගේ හිත ගියේ දෙවෙනි එකටයි. දේශපාලන මිනිමෙරුම් කරන අය බොහොම කැමති ඒ කටයුත්ත වහාම නිම කරලා විගසින් පලා යන්න. මේක එහෙම එකක් නොවන බව ඔප්පු වුණා. මිනිමරෝ ඒ කරලා තිබෙන්නේ බොහොම හෙමින් හෙමින්. ඔහු කාමරේ පුරා ඇවිද ගිය අඩසටහන් තිබුණා. මේක කරන සම්පූර්ණ කාලයම ඔහු එතන රැඳී ඉඳලා තියෙනවා. ඇයි ඔහු ඒ තරම් වෙලාවක් එතන රැඳුනේ? ඇයි ඔහු පලිගැනීමට කළ මිනි මැරුමක් කාලය ගත කරලා බොහොම හෙමින් ක්‍රමානුකූලව සිදු කළේ? ඒ මොකද ඒක ඔහුට පෞද්ගලිකව සිදුවුණු අසාධාරණයක්, දේශපාලනිකක් නෙවෙයි. බිත්ති ලියවුණු දේ දුටුවාම මං හිතුව දේ තවත් සනාථ වුණා. නමුත් ඔහු මෙවැනි දෙයක් ලිව්වේ පොලිසිය නොමග යවන්න බව තීරුම් ගත හැකි වුණා. මගුල් මුද්ද හමු වුණාම ගැටලු ගැන හිතී තිබූ සැක ඉවත් වෙලා ගියා. මිනි මෙරුව මේ මුද්ද පාවිච්චි කරන්න ඇත්තේ මොකටද? ඒ මිය ගිය හෝ එහි නොසිටි ගැහණික ගැන ඩ්‍රිබල්ට මතක් කර දෙන්න බව පැහැදිලි. ඔන්න ඔය වෙලාවේ තමයි මං ග්‍රේස්ටන්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ. ඩ්‍රිබර් ගැන අහලා ක්ලීව්ලන්ඩ් වලට යවූ විදුලි පුවතේ ඔහු කලින් කළ රැකියාව ගැන විමසුවද කියලා. ග්‍රේක්සන්ගෙන් ඇහුවම ඌ ඒ නොකළ බව කීවා. ඊළඟට මං කාමරය තියුණු සෝදිසියකට ලක් කළා. මිනිමරුවාගේ උසගෙන මං කර තිබූ නිගමන නිවැරදි බව එතනදී ඔප්පු වුණා. ඊට අමතරව ඔහුගේ නියපොතු, ඔහුගේ දුම්බීමට යොදාගත් ට්‍රිචිනෝපෝලි සුරුට්ටු ගැන මං සඳහන් කළා ඔබට මතක ඇති. පුරවැදීමකදී ලකුණුවත් මියගිය තැනැත්තාට තුවාල සිදු කළ ලකුණුවත් අපිට දකින්න ලැබුණේ නැහැ. ඒ නිසා කාමරේ බිම තිබුල්ලේ මිනිමරුවාගේ සිරුරින් ගැලූ ඒවා විය යුතුයයි මං නිගමනය කළා. කොහෙන්ද මේ විදියට ලේ ගලන්න පුළුවන්? යමෙකුගේ සිතේ ඇතිවන දැඩි ආවේගයක් නිසා. නාසය වැනි සියුම් කේශනාලිකා තිබෙන තැනක ඒවා පුපුරා ලේ ගලන්න පුළුවනි. ඒ නිසා ඒ මිනි මෙරුවාගේ ලේයයි අනුමාන කළ හැකි වුණා. ඒ සනාථ කරවන තවක්තයක් මාදුටුවා. ලේ බින්දු බිම වැටී තිබුණේ රළු අඩියක් සහිත සපත්තු පැන්ද සිටි තැනැත්තා ඉහළ පහළ ගමන් කළ ආකාරයට අනුරූපවයි.
සෑහෙන තරම් තරබාරු හැඩිදැඩි කෙනෙක් නෙමෙයි නම් ආවේගශීලී බොහෝතක මෙහෙම නහර පුපුරලා ලීපිට වෙන්නේ නැහැ. ඒ නිසා මං කිව්වේ ඔව් රතු පැහැති මූණක් ඇති කෙනෙක් කියලා. මගේ ඒ නිගමන හරි බව පසු ඔප්පු වුණා. ඒ ගෙදරින් පිට වෙලා යද්දී මං ගියේ ග්‍රෙක්සන්ලා නොසලකා හැරදෙමු වැඩේට. මමත් ඇව්ව විදුලි පුවතක් ක්ලීව්ලන්ඩ් පොලිස් ප්‍රධානියාට. මං ඔහුගේ නහල ඇව්වදී එක කාරණාවකට සීමා කළා. ඒ තමයි එනෝක් ජී ඩ්‍රිපර්ගේ විවාහය පිළිතුරක් ලැබුණා. ඒකෙන් බොහොම පැහැදිලි ලෙසට අපට අවසන් නිරීක්ෂණයකට එන්න පුළුවන්. ඒ මොකක්ද? ඩ්‍රිබර් ක්ලීව්ලන්ඩ් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා ඔහුගේ ජීවිතයට තරජන ඇති බව කියන. ඔහු පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබෙනවා. ආදරයක් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ජේෆර්සන් හෝප් නම් තමන්ගේ පරණ සතුරෙකුගෙන් මරණ තරජන ඇති බව ඔහු පොලිසියට දැනුම් දුන්නලු. මේ හෝප් දැන් යුරෝපයට පැමිණ ඇති බව විදුලි පුවතේ සඳහන් වුණා. ඔන්න දැන් මට තේරුණා මේ මහා අභිරහස විසඳීම මා ළඟ ඇති බව. තව ඉතිරි වෙලා තිබුණේ මිනිමරුව අතරංගුවට ගැනීම පමණයි. මං දැන් මේ වෙනකොට තිරණයක අවසන්. ඩ්‍රෙබර් සමග ගෙට ඇතුළු වුණේ කුලීරිය පදවාගෙන අතනත්තයි කියලා. අශ්වරිය නවත්තා තිබුණු තැන පරීක්ෂා කළාම මට ඒ කරුණුවලින් පැහැදිලි වුණා රිය නවත්වලා තිබුණු වෙලාවේ අශ්වයා ඒ මේ අතට ඇදී ගිහින් තිබුණා. අශ්වකරත්තය ඇතුළේ රේදුරා රැඳී සිටිය නම් මෙහෙම දෙයක් සිදුවෙන්න විදියක් නැහැ. එහෙනම් මේක පදවාගෙන ආ රේදුරා කෝ? ඔව් යන්න ඇත්තේ ගේ ඇතුළට මිසක් වෙන කොහෙද? හිතාමතා විනුමරුමක් කරන්න සැලසුම් කරන බුද්ධිමත් මිනිහෙක් තුන්වෙනෙකුට ඒ දකින්න ලැබෙන විදියට එහෙම කෙනෙක් කැදවාගෙන ඉවිද? එහෙම හිතුවොත් ඒක මෝඩ සිතවිල්ලක්. මේ තුන්වෙන්නා කවදා හරි තමාට එරෙහිව සාක්ෂි දෙන්න ඉඩ තියෙනවා. තවත් කාරණයක්, තමන්ගේ සතුරෙකු යන එන තැන හොයාගන්න ඔහුට හුරා ඉව කරමින් යන්න කෙනෙකුට උවමනා නම් කුලීරත රියදුරෙක් වෙනවා හැරෙන්න ඊට වඩා හොඳ රැකියාවක් තියෙනවද? මේ හැම කරුණකින්ම මං තීරුම් ගත්තේ ජේෆර්සන් හෝප් සිටියුත්තේ ලන්ඩනයේ කුලීරත රියදුරන් අතරයි කියලා. ඔහු කළේ ඒ රක්ෂාව නම් දැන් ඔහු ඒක අත්තර දමලා වෙන්න කිසිම හිතුවක් නැහැ. ඊළඟට ඔහුගේ පැත්තින් බලනකොට එක්වරම රැකියාව අත්තර දමලා ගියොත් ඕගෙන සැක කරන්නත් ඉඩ තියෙනවා. අඩුම ගණනේ කෙටි කාලයකටවත් ඔහු මේ රැකියාව යෙදෙන්න ඉඩ තියෙනවා. ඊළඟට ඔහු ලන්ඩනයට ආවට පස්සේ නම වෙනස් කරගෙන රැකියාවක යෙදුණ කියලා හිතන්න අමාරුයි. මේක ඔහුගේ රට නෙවෙයි. ඔහුගේ මුල් නමෙන් පවා කිසිවෙකු ඔහු හඳුනාගන්නේ නැති නිසා ඒක වෙනස් කරන්න උවමනාවක් නැහැ. ඉතින් මං බේකර් වීදියේ කොළඹ සංවිධානය කළා මේ ගැන හොයා බලන්න. මං ඔවුන්ට කිව්වේ ලන්ඩන් නුවර පදවන කුලීරත හිමියන්ගේ සංගමයට ගිහින් මා කියන නම ඇති පුද්ගලිකු ගැන හොයා බලන්න. ස්ටැන්ගසන් මරා දැමීම මං කලින් බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි. කොහොම වුණත් ඒ මිනිමැරුමත් කාටවත් කිසිලෙසකින් වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. විෂබෙහෙත් අඩංගු ප්‍රතිවර්ගය ගැන මං අනුමාන කරලා තිබුණා. ස්ටැන්ගසන්ගේ මරණයෙන් අපට ඒක හමු වුණා. ඔබට පෙනෙනවා නේද මේ හැම කුඩා සිදුවීමක්ම එකිනෙකට සම්බන්ධයි. එකින් එක කොහෙවත් පළුදු වීමක් බිඳියාමක් නැහැ. ඉතාම විශිෂ්ටයි. මම කීවෙමි ඔබේ ඇති මේ සුවිශේෂී කුසලතාවය අපි ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. ඔබ මේ අපරාධය පරීක්ෂා කර එය විසඳූ ආකාරය ගැන විස්තරයක් පුවත්පත්වල පළ කළ යුතුයි. ඔබ ඒක නොකළොත් මං කරන්න. දොස්තර මහත්මයා, ඔබට කැමති දෙයක් කලන්න පුළුවනි. මගේ විරුද්ධත්වයක් නැහැ. ඔහු කීවේ මා දෙසට පුවත්පතක් දිගු කරමිනි. ඒ වුණත් මේක කියවල බලන්න. ඒ එදින උදේ පළ වූ එක පුවත්පතය ඔහු මගේ අවධානය යොමු කළේ එහි පළ වූ ප්‍රවෘතියක් වෙතයි. එනෝක් ඩ්‍රිබර් හා
ජෝසප් ස්ටැන්ගසන් මරා දැමීම ගැන චෝදනා ලබා සිටි හෝප් නම් මිනිසාගේ හදිසි මරණය නිසා සිත් ඇදගන්නා සුළු නඩ විභාගයකට සවන් දීමට මහජනයාට තිබූ අවස්ථාව අහිමි විය. මේ අපිරහස් සිද්ධිය පත්ලේ ඇති තොරතුරු අපට කිසිදාක දැක ගන්නට නොලැබුණු නුවණුමානයි. කෙසේ වෙතත් මේ සිද්ධියට පාදක වූයේ ප්‍රේමය හා මොමොන් ආගම මුල් කරගත් දීර්ඝ කාලීන වෛරයක් බව අපට විශ්වාස කටයුතු මාර්ගවලින් දැනගන්නට ලැබිණි. මෙරුම් කෑ පුද්ගලයන් දෙදෙනාම තරුණ කාලයේ මෑත යුගයේ ශාන්තිවරයන්ගේ ආගම ඇදහූ බවත් සැකකාර හෝප්ද සෝල්ට් ලේක් නගරයේ වැසියෙකු බවත් හෙළිවිය. මෙම නඩුව විභාගයට නොගැනීම නිසා අනෙක් සියල්ල අහිමි වූ බව සැබෑය. එහෙත් අපේ පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරින්ගේ බුද්ධි මහිමය හා දක්ෂතාවය ඔප්පු කිරීමට මේ පරීක්ෂණය උදව් වෙයි. තම තමන්ගේ පෞද්ගලික ආරවුල් තම රටවල විසඳාගෙන මිස බ්‍රිතාන්‍යයට පා නොතැබිය යුතු බවට මේ විදේශිකයන්ට කදිම පාඩමකි. අපරාධකරුවා ඉතා සූක්ෂම ලෙස කොටුකර ගැනීම පිළිබඳව සියලුම ගෞරවය හිමිවන්නේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ සුප්‍රසිද්ධ අපරාධ පරීක්ෂක ටොබී ස්ක්‍රෙක්සන්ට් හා ජිලස්ට්‍රේට් දෙදෙනාට බව ප්‍රසිද්ධ රහසකි. අපරාධකරුවා අල්ලගන්නා ලද්දේ ෂෙල්ක් හෝම්ස් නම් මහතෙකුගේ කාමරයේදීය. ආධුනික රහස් පරීක්ෂකයෙකු වන ඔහුද යම් කුසලතා ඇත්තෙක් බව සැලයි. පොලිසියේ ප්‍රවීණ අපරාධ පරීක්ෂකයන්ගේ උපදෙස් හා පුහුණුව ලබාගතහොත් කල්යාමීදී මේ ෂෙල්ක් හෝම්ස්ටද තම දක්ෂතාවය දියුණු කර ගැනීමට හැකිවනු ඇත. පොලිස් නිලධරයන් දෙදෙනා දැක්වූ හපන්කමට ඔවුන්ගේ සේවය අගය කරමින් රජයේ මගින් ඔවුන් වෙත දක්ෂතා සම්මාන සහතිකය ප්‍රදාන කරනු ඇතැයි මහජනයා බලාපොරොත්තු වේ. මං ඔබට පටන් ගන්නකොටම කිව්වා නේද දොස්තර මහත්තයා? ෂෙල්ක් හෝම්ස් කීවේ මහහඬින් සිනාසෙමිනි. අපි මේ ලෝහිත පරීක්ෂණයක යෙදිලා තිබුණු ප්‍රතිඵලය තමයි ඒ දෙන්නට දක්ෂතා සම්මාන සහතික ප්‍රදානය. ඒව ගණන් ගන්න එපා. මම කීවෙමි ඔබ මේ අපරාධ පරීක්ෂණය මෙහෙවලා හැම දෙයක්ම හෙළි කරගත්තු හැටි මගේ වාර්තා පොතේ මං සඳහන් කරනවා. ඒක කියෙව්වාම මහජනයා දැනගනීවි ඇත්ත මොකක්ද කියලා. ඒ අතරේ ඔබට සෑහීමකට පත්වෙන්න පුළුවන් මේ පරීක්ෂණය සාර්ථකව විසඳීමෙන් ලැබෙන තෘප්තියෙන්. ලෝහිත පරීක්ෂණය සමාප්තයි. ඉදිරිපත් කිරීම සපුන් ප්‍රියමිත්මාල්. ලෝහිත පරීක්ෂණයේ කතා මාලාව ඔබ ඉතා රසවත්ව රසවිඳින්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් සිලෝන් නෙට්වර්ක් වලට අයත් නාලිකාවක් වන මේ CN Audio Studios නාලිකාවෙන් අපි ඉදිරියට මෙවැනි කතා මාලාවන් දිගටම ගෙනින්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මේ හඬ කැවීම ලෙස මේ විවිධ චරිතයන් විවිධ කටහඬවල වලින් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් සිලෝන් නෙට්වර්ක් ගැන කිව්වහම ඔබට සිලෝන් නෙට්වර්ක් නාලිකාව YouTube එකේ සර්ච් කරන්න එතකොට ඔබට එනවා. අපේ ගුවන් විදුලිය දැනට මේ රෙකෝඩින් විදියට යන්නේ. ඉදිරියට ඔබට සජීවීව නිදහසේ ලස විඳින්න පුළුවන්. මේක ඔබට අලුත් අත්දැකීමක් වේවි. ඒ මොකද ශ්‍රී ලංකාවේ මෙතෙක් කිසිදු ආකාරයකින් දක්නට නොලැබුණු
ගුවන්විදුලියක් විදිහට තමයි අපි මේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබට දැනටත් සිලෝන් නෙට්වර්ක් නාලිකාවට ගියොත් බලා ගන්න පුළුවන්. අපි පැය 8ක ගී කලෙක්ෂන් දාලා තියෙනවා, පැය 6ක, පැය 3ක ගී කලෙක්ෂන් දාලා තියෙනවා. ඒ වගේම අපි ළඟකදී ඉදිරිපත් කළ ලස්සන සින්දු එකතුවක්, ඒක තියෙන්නේ පැය 7ක්. ඒක ප්‍රචාරය වුණේ රාත්‍රියේ 7 ඉඳලා අලුයම 2 වෙනකන්, ඒ කියන්නේ ඊළඟ දවසේ අලුයම 2 වෙනකන්. රාත්‍රියේ 7 ඉඳලා රෑ 12 වෙනකන් ඔබට මියුරු ගීත රස විඳින්න පුළුවන්. ඊට පස්සේ 12 ඉඳලා අලුයම 2 වෙනකන් අපි ඔබව රැගෙන යනවා මේ අවුරුදු ගානක් ඇත අතීතයකට, ඒ කියන්නේ 1700 1600 ගණන්වල මිහිරි සංගීතය මධ්‍යම රාත්‍රී 12 ඉඳලා අලුයම 2 වෙනකන් ඔබට රස විඳින්න අපි අවස්ථාව සලසා දුන්නා. ඉතින් ඒත් අලුත් අත්දැකීමක් වෙවි. ඉතින් අපි සජීවීව හමු වෙන දවසක ඔබට හිතා ගන්නවත් බැරි ගුවන්විදුලියක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. ඉතින් දැනට ඔබට මගේ කටහඬ විතරක් මේ හැම එකකීම රස විඳින්න පුළුවන් නැති. ඒ මොකද දැනට කටහඬ වලින් විකාශනයි තියෙන්නේ, මට විතරයි ලබා දීලා තියෙන්නේ. ඉතින් දැනටත් අපි හඬ පුහුණු කරමින් යන්නේ. මෙය සිත් අනන්තයට යන ගුවන්විදුලියක්. ඉතින් ඔබට ඇහෙන හැම වාදනයක්ම, හැම සින්දුවක්ම, හැම කටහඬක්ම ඔබට ඇහෙනකොට ඔබ අමුතුම ලෝකයකට යන කටහඬවල් තමයි අපි යොදාගන්නේ. මේක ටිකක් වෙනස් ගුවන්විදුලියක් කිව්වේ ඒකයි. ඉතින් ඔබ සිලෝන් නෙට්වර්ක් නාලිකාවට යන්න ගිහලා සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ගීතත් රස විඳින්න, අපේ වෙනස අඳුන ගන්න. හරි, දැනට මේ කතා මාලාවෙන් මම ඔබෙන් සමු ගන්නවා. ඊළඟට අපි හමු වෙමු තවත් සොඳුරු කතා මාලාවක් සමගින්. ඔබට සුවදායි ජීවිතයක්.